විරාමයට කලින් අපි ඔබට පොරොන්දු වුණේ අර අපේ පිලිසඳරට යනවා කියලා දිනේෂ් ගුණවර්ධන මහතාත් සමග අමාත්‍යතුමන් සමග. හැබැයි ඊටත් කලින් මේ දවස්වල බොහෝ දෙනා ප්‍රගීත් අපි දකිනවනේ මේ අර මේ මන්තිරු විවෘත කිරීමත් එක්ක ව්‍යායාම් මන්තිරු විවෘත කිරීමත් එක්ක ව්‍යායාම් කටයුතු වල යෙදෙනකොට සමහරුන්ට ප්‍රශ්න තියෙනවා. මේ වෙලාවේ මුඛ ආවරණය පළඳිනවාද නැද්ද කියන කාරණාව. ව්‍යායාම් වල යෙදීමේදී ඒක නිසා අපි 얘 ගැන හරියටම දැනගන්න කෙනෙක්ව සම්බන්ධ කරගන්න හිතුවා මේ දවස්වල අනිවාර්යෙන්ම කතා බහ කළ යුතු පුද්ගලෙක් IDH රෝහලේ අධ්‍යක්ෂතුමන් වෛද්‍යතුමන් අපි සම්බන්ධ කරගන්නවා මේ මොහොතේ. විශේෂ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාව අයිබෝන් ඔබතුමන්ට සුබ දවසක්. වෛද්‍යතුමනි මේ දවස්වල බොහෝ දෙනාට තිබෙන ගැටලුවක් ව්‍යායාම් කටයුතු මාස දෙකක් විතර ගෙදරට වෙලා ඉඳලා ආරම්භ කරන අයට ව්‍යායාම කරන අවස්ථාවලදී මුඛ ආවරණය පළඳිනවාද නැද්ද කියලා කොහොමද අපි මේකට පිළිතුරක් හොයාගන්නේ ඔව් මේ ව්‍යායාම නැවත ආරම්භ කිරීම තමයි වැදගත් දෙයක් මොකද ඒක අවශ්‍යත්වයක් දෙයක් ශරීරයේ සම්පත් තියක් ගන්නත් व्यायावस्थावी अनेक मंदिर मंदिर व्यायामेंसर व्यायाम कर හොඳයි අපි ඔබතුමන්ට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඊටාම කාර්යබහුල අවස්ථාවක වුණත් අපට මේ වගේ වැදගත් දෙයක් ගැන කියන්න අපේ සියත මොනිෂර් එකත් එක්ක එකතු වීම සම්බන්ධයෙන් ස්තුති ඔබතුමන්ට ඒක කෙටි වෙලාවක් වුණත් ඊටාම වැදගත් පණිවිඩයක් ඇතුළේ තිබුණේ මොකද බොහෝ දෙනා නැවත වතාවක් ව්‍යායාම් මන්තිරු වලට ඇවිල්ලා තිනු ව්‍යායාම් කටයුතු ආරම්භ කළා තිනු ඉතින් ඒකට ඊටාම වැදගත් කාරණාවක් ඒ කියුනේ හොඳයි අපි පිළිසඳරට යොමු වෙමු ආයිබෝන් සුබ දැසනා දිනේෂ් ගුණවර්ධන අමාත්‍යතුමනි මේ දිනවල කාර්යබහුලතාවයත් වැඩි ඒ කටයුතු ප්‍රවේශමින් කරගන්නට අත් වුණේ මොකද විදේශ සම්බන්ධතා වැනි අමාත්‍යතුරයක් ඔබ වනකොට මේ වෙලාවේ ඍජුවම සම්බන්ධ වෙනවා මේ පවතින වාතාවරණයත් එක්ක අපි ඔය ඔක්කොම තියදී මට හිතුණා යන්න 1983 මේ මාස 22 හරියටම අවුරුදු 37ක් ඔබේ පාර්ලිමේන්තු දිවියට එදා සෙන්කඩගල දලදා වහන්සේ අභියසින්දලා ඔබ ප්‍රතිඥා දීලා තමයි ඔබේ දේශපාලනය ආරම්භ කරන්නේ මේ රටට හිතකර ඒ වගේම ජනතාවට හිතකර දේශපාලනයක නියැලෙනවා කියන පොරොන්දුව දෙමින් ඔබ පාර්ලිමේන්තුවට එනවා හිතනවාද ඒ ආපු ගමන් කළ කාලය තුළ තමාත් දුර ගණනාවක් හොබවනවා මේ එන අමාත්‍ය දුරේ දක්වා එතකොට මේ කාලය තුළ ඔබට එක කරන්න පුළුවන් වුණා කියලා හිතනවාද आन प्रश्न अफेरटे अनागते दिशा बलीम विशा अतीते दिशा बलीम मे मे देशपालने वेदगति एलवन अद्यकी अनागते कसे सकसन अदिखिल असूतने मे मसे मिताद अटवेद महारगम जनता पार्लमेंट मंत्री वर क्लिश माँ पत्कल दवसी एक अपेरट एक महावे आरक्षा करट नसली सिटपू मंत्री दूरे मौरवें सी पत्कन ये वागेम अपे संबुद्ध शासनेट जातीय पवैत्मटत अनतुराक्वेन सैम अवस्थावकम अपे मंत्री दूर ये वेनुविंग मध्यत्तुना निलय तलय हो वासीदायक तत्वं नुबला एम क्रियाकरण पुलवांगु जनवरमक क्रियात्मकरण पुलवांगु दीन शंकटगल पुरावरेट गोस दलदा समुद्र निधि
දුන් ප්‍රතිඥාව එලෙස අඛණ්ඩව අදත් ක්‍රියාත්මක කරන්න පුළුවන් වීම මම හිතන්නේ මාපත් කළ එවකට මහරගම ආසනය දැන් එහෙම ආසන නැහැ දැන් තියෙන්නේ දිස්ත්‍රික්ක ඡන්ද මනාප ඡන්ද නමුත් ඒ වරම ක්‍රියාත්මක කිරීමෙන් ජාතියේ පැවැත්ම මහා ජාතියේ උරුමය ආරක්ෂා කර දෙන ගමනට වැදගත් වෙනවා ඒ වගේම ජන ජීවිතය බේරා ගන්න ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගන්න විවිධ සංවර්ධන ව්‍යාපෘති රට පුරා දියත් කරන්න අමාත්‍ය ධූර දරපු කාලේ පුළුවන් වුණා එයිදී කිසිම ભેදයකින් තොරව උතුරට නැගෙනහිරට කන්ද උඩරටට රටේ හැම ප්‍රදේශයකටම ඒ ජනසේවය ගෙනියන්න පුළුවන්කම ලැබුණා අදත් මට විදේශ අමාත්‍යවරය ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රජේ ප්‍රතිපත්තිමය වශයෙන් මාතෘ භූමි ආරක්ෂාව වෙනුවෙන් පැනී සිටින පුළුවන් වීම මා හිතන්නේ තාම වැදගත්ම අවස්ථාවක් කියලා මේ වෙලාවට සඳහන් කරන්න ඕනේ ඔබතුමා සඳහන් කරගෙන ආව කාරණාව තමයි මම අහන්න ගියේ විදේශ කටයුතු හා සම්බන්ධ වෙන ඉතාම ලංකාවට මේ මොහොතේ ඉතාම වැදගත් අමාත්‍යංශයක් කාර්යභාරයක් ඉෂ්ට කළ යුතු අමාත්‍යංශයක් අපි දැක්ක පහුගිය දවස්වල ඉතාම සක්‍රියව ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය සිදු කරමින් ඉන්න ආකාරය දැන් මේ පවත්නා තත්ත්වයත් එක්ක එතකොට අපි ශ්‍රී ලංකාව පිළිබඳව කාරණා දෙකක් ගැන කතා කරනවා මේ මොහොතේ එකක් කොරෝනා වසංගතය අනිත් එක මේ ත්‍රස්ත විමර්ශනයන් හා සම්බන්ධ පැත්ත මේ දෙකටම ලංකාව ජාත්‍යන්තර හමුවේ ආරක්ෂා කරගත යුතු තත්ත්වයකයි මේ මොහොතේ තියෙන්නේ විදේශ කටයුතු අමාත්‍යංශයේ කාර්යභාරය මේ වෙලාවේ ඔබතුමාගේ මැදිහත් වීමෙන් කොයි වගේද අපි විදේශ කටයුතු අමාත්‍යංශයේ හැටියට අනුගමනය කළ යුතු प्रधान प्रतिपत्ति तमाय राज्य नायक राज्य विदेश प्रतिपत्त लोभपुरा गिनया महा मित्रत्य तहुर कर गली ये मत सिट गिन अपेरटे विविध आर्थिक समाजीय पोदुजन जायग्रहण वल्ट सहयोग लबा गनी ते वेनुवें मंगिता ने लोक सौख्य संविधान समग सौख्य अमति तुम्य अमात्यांशय अपे वैद्य क्षेत्र अति जनाधिपत्यमा प्रधान मेहवन लबन कोरोना वायरस कोविड दहन में पराजय किरीमे क्रियादामेट विदेश कटितु अमात्यंश समीपव कटितु करन प्रधान अमात्यंश जाति अंतरव अपे मित्रात्य संविधान समग अधास्वम आरुकर गनीमट तरु तरु लबादीमट ඒ රටවල් වල විදේශ අමාත්‍යවරු විදේශ අමාත්‍යන් සමග කටයුතු කිරීමට එක පැත්තකලු ඒ වාගේ මේ නිසා ඇති වී තිබෙන විවිධ තර්ජනයන් හමුවේ ගැටලු හමුවේ මැදිහත් වීමට අනිකුත් අමාත්‍යන්ස සමග ඔබතුමා දන්න ඔබතුමින් දන්නවා ලෝකයේම ගුවන් තොටුපළවල් වහලා එතකොට ගුවන් තොටුපළක්කින් වහලා තිනකොට ගුවන් යානයක් ගෙන යන්න ගෙනෙන්න අවසර ගැනීමේ අති බරපතල තත්යක් තියෙනවා. ඒ නිසා විදේශ අමාත්‍යංශය මේ මෙනුවෙන් සක්‍රීය සේවාවක් තිබෙන වාතාවරණය සමග ඉටු කරමින් තිබෙනවා අපේ පුරවැසියන් ගෙනීමට පුරවැසියන් නවන අයගෙන ඒ රටවල් කරා ගෙන යන්නට සී ඉතාම සීමිත ඉඩකඩ ප්‍රමාණය තුළ බොහෝ දෙනා සතුටු කරන්න වීම මං හිතන්නේ විදේශ අමාත්‍යංශයේ යමෙති තවත් අභියෝගයක් අපි එතනින් මේ ඉදිරියට යමු මේ දැන් අපි අද මේ වැඩසටහන ආරම්භ කරද්දිත් සඳහන් කරන්නුනේ ලංකාවේ මේ වෙන විට රෝගීන් ඉහළ යාමට කුවේටී සිට පැමිණි පිරිස ඉවහල් වෙලා තියෙනවා මේ අසන්නතම තත්ත්වේ ඉතින් ලංකාවට අපේ විදේශගත ශ්‍රී ලාංකිකයන් ශ්‍රමිකයන් ගෙන්වා ගන්නත් උනේ නොගින්නගෙනත් බෑ හැබැයි ගින්නුවමත් ප්‍රශ්න මේ දෙකට ඔබ මූණ දීලා ඉන්න වෙලාවක් මේ වෙලාව එක පැත්තකින් ජනතාවගෙන් ඉල්ලවෙන පිටනේ අපි දකිනවා විශේෂයෙන් විවිධ රටවල ඉඳලා අපේ ශ්‍රී ලාංකිකයෝ දරු මල්ලෝ එක්ක ගැබිනි කාන්ත් මවරු එක්ක වීඩියෝ පටම උදාහරණව ජනාධිපතිතුමාට ඔබට කියලා සෞඛ්‍ය අමාත්‍යමිට කියලා අපිව ලංකාවට ගෙන්න ගන්න කියලා මෙහිම තත්වයකට කොහොමද මූණ දෙමින් ඉන්නේ එක පැත්තකින් විපක්ෂය සෑහෙන චෝදනා කරනවා මේ පිළිබඳව ඔව් මං හිතන්නේ
මෙවැනි අභියෝග ඉතාම කලාතුරකින් පැමිණෙන අභියෝග මම හිතන්නේ ලෝක ඉතිහාසයේ COVID-19 වැනි අර්බුදයක් තර්ජනයක් පැමිණි පළමු අවස්ථාව. ඒ නිසා ඒකට අලුත් නිර්මාණශීලී වැඩපිළිවෙල් ජාත්‍යන්තර වහා අපිත් එක්ව ක්‍රියාත්මක කරනවා. අපේ අය රට රටවල් වල ඉන්නවා. සක්‍රීයව 19 ලක්ෂයක් පමණ වැඩ කරන අය ඉන්නවා විවිධ රටවල් වල. ඒ අය අනිවාර්යෙන් සැකයට භාජනය වෙනවා තමන්ගේ දේශයට පැමිණීම වඩා හොඳයි කියන තත්ත්වයේ කටයුතු කරනවා. ඒ වගේම කියන්න ඕනේ මේ එන්න කියලා ඉල්ලන ඔක්කොම ශ්‍රමිකයෝ නෙමෙයි. අපේ රටෙන් ගිහිල්ලා ඉගෙන ගන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන් ශ්‍රී ලාංකික පුරවැසියෝ ගිහිල්ලා කාලයක් තිස්සේ ඒ රටවල් වල නිවාසිකව ඉන්නවා. ඉතින් මේ නිසා මේ සංඛ්‍යා ලේඛන මම හිතන්නේ පිළිබඳ නිර්වෘතතාවයක් තාම පැහැදිලි වන්නේ නැහැ. අපි ශ්‍රමිකයන් ගෙනීම සඳහා විදේශ රැකියා තන්සේ සමග ඒකාබද්ධ වැඩපිළිවෙළක් අපේ තානාපති කාර්යාලයේ ගෙනියනවා. සමහර රටවල් අපිට ඉක්මනින් යන්න කියනවා. තේ රටවල් වල විදේශ අමතිවරු සමග සුහදව විවිධ ගණනාවක් අවස්ථා කතා කරමින් මේ තත්ත්වය කළමනාකරණය කරගන්න ජනාධිපතිතුමත් අගමැතිතුමත් විදේශ අමාත්‍යවරයා හැටියට මමත් අදාළ දෙපාර්තමේන්තු කටයුතු කරමින් තිබීම හා ගුවන් ගමන් තියෙන ප්‍රමාණය මත පැමිණීම තමයි. ඉතින් අපි දන්නවා කොරෝනා වෛරසයක් හැටියට ගමන් කරනවා. ඒ නිසා මෙය ශ්‍රී ලංකාවේට ආවි පිටින්. ඉතින් අතිශය ප්‍රවේශම් විය යුතුයි පිටින් අපට තවදුරටත් මේ රැගෙන එන්න පුළුවන් තත්ත්වයන් පාලනය කරගන්න. ඒ නිසා සෞඛ්‍ය හේතුව අති විශේෂ හේතුවක් හැටියට පාවිච්චි කරමින් පැමිණීම විතරක් නෙමෙයි ගෙන්වා ගැනීම වුණා නෙමෙයි ආවට පස්සේ නිවාරණය කිරීමට කොරන්ටන් මධ්‍යස්ථානවල ඉඩකඩ තියෙන්න ඕනේ. ඒ නිසා දැන් සඳහන් කරපු ආකාරයට සමහර අය පරීක්ෂණයට ලක් කරාම ඒ අයට මේ රෝගය වැළඳී පැමිණ තිබෙනවා. ඒ කියන්නේ අමාත්‍යතුමනි ගුවන් තොටුපළෙන් මෙරටට ඇතුල් වන සෑම දිනෙකම නිරෝධායනය වනවා කියන සහතික අනිවාර්යයෙන්ම දෙන්න පුළුවන් සියලු දෙනාම. අනිවාර්යයෙන්ම නිරෝධනය වෙනම එයාට පරීක්ෂණවලට නිරන්තරයෙන් ලක් වෙනවා. ස්වදේශිකයන් පමණක් නෙමෙයි විදේශිකයන්. ඒ නිසා ඒ පරීක්ෂණයට දිනපතා ඒ මධ්‍යස්ථානවල හමුදාව හා වෛද්‍යවර විසින් ලක් කළා තමයි එයාට නිදහස් වෙන අවස්ථාව ලැබෙන්නේ. ඉතින් සති දෙක සමහර විට තවත් සතියක් හෝ දෙකක් කල්ගත වෙන අයත් සිටිනවා. නමුත් අර අපි දැන් ශිෂ්‍යයන් විශාල ප්‍රමාණයක් 90%ක් පමණ ගෙනල්ලා හමාරයි. නමුත් ඔබතුමා දන්නවා මේ අපි එන්නේ ග්‍රීෂ්ම කාලෙට. ඉතින් විශ්වවිද්‍යාල ලෝකයේ වහන කාලෙ, නිමාඩු දෙන කාලෙ. ඉතින් සමහර විට මේක වැඩි වෙන්න පුළුවන්. නමුත් මුලින් අපි බලාපොරොත්තු වුණ ප්‍රමාණයට වඩා අඩු වුණා ඉල්ලීම. එතකොට මේ මොකද මේ කලමනාකරණය කිරීම අපේ රට පමණක් නෙමෙයි අනිත් රටවලුත් බොහෝ දුරට කරමින් සිටින නිසා. ඒ අතරට අන්‍ය විශේෂයෙන් සෞඛ්‍ය හේතු මත රෝගාතුරව සිටින හෝ ගැබිණි මව්වරු ඉක්මනින් ගෙන්වා ගැනීමට ප්‍රමුඛත්වය ලබා දීලා තිබෙනවා. වෙනත් රටවල් වලට වෛද්‍ය පහසුකම් සඳහා ගියපු අය. ඒ වගේම ගමන් කරමින් සිට විවිධ රටවල් වල හිර වෙච්ච අය ඉන්නවා. එන්නට බැරිව. ඒ අයට මේ වගේ මේක වර්ධකීකරණය කළා විදේශ අමාත්‍යංශයත් විශේෂයෙන් ගුවන් සේවා අමාත්‍යංශය සෞඛ්‍ය අමාත්‍යංශය ජනාධිපති ලේකම් කාර්යාලය සම්බන්ධීකරණය කිරීමෙන් තමයි මේ කටයුතු කරන්නේ. දැන් ඔබතුමා සඳහන් කරනවා ලෝකය පුරාම ගුවන් තොටුපළවල් වසා තිබෙන මොහොතකයි අපි මෙහෙම කතා කරන්නේ. එතකොට අභ්‍යන්තර සංචලනයන් හැම රටකම විවෘත කරනවා. ලංකාවේ දැන් විවෘත කරමින් පවතිනවා වගේ අනිත් හැම රටකම අභ්‍යන්තරව සංචලන කටයුතු සිද්ධ වෙනවා. මේ රටකින් රටකට යාම මේ ළඟ කාලෙක සිද්ධ වෙයි කියන එක බලාපොරොත්තු වෙන්නේ නැහැ බොහෝ විට. ඒතර එහෙම තත්වයකදී ඉස්සරහට
සංචාරක කර්මාන්තය වෙනුවෙන් විදේශිකයින් ලංකාවට පැමිණෙන අවස්ථාවක ක්‍රියාත්මක කරන්න ඕන මොන හරි නිර්දේශ මාලාවක් විදේශ කටයුතු අමාත්‍යංශය සකස් කරමින් ඉන්නවාද? ඔය විශේෂ කාර්යක මලකායත් විදේශ අමාත්‍යංශයත් සංචාරක අමාත්‍යංශය සහ ඒ පිළිබඳව දී තිබෙන හෝටල් කර්මාන්තය මේ පිළිබඳ දැනුත් වැඩ පිළිලක් සකස් කරමින් ඉන්නවා. මම කියන්න ඕනේ මේ අවස්ථාවේ පසුගිය මාස දෙක මාරම අපි විදේශ රටවලින් පැමිණලා හිටපු විශාල පිරිසක් ලංකාවේ බලාගත්තා. ඒගොල්ලන්ට තිබෙන කරදරයක් නොමැතිව ඉන්න පුළුවන් තත්ත්වේ ඈත පළාත් ඔක්කොම අපි විවෘත කළ තිබුණේ. අපේ කෘෂිකාර්මික ප්‍රදේශ සියල්ල විවෘත කළ තිබුණ අපි අමතක කළ යුතු නෑ. ඒක ලංකාවේ ජයග්‍රහණයක් ලෝකෙට දායාද කරපු අපේ වතු අංශෙම විවෘත කළ තිබුණා. අපේ මහමූද ධීවරයන්ට විවෘත කළ තිබුණා. ඉතින් ඒ නිසා වෙරළ බඩ රාශියක් ඒ නිසා විවෘතව තිබුණා. හෝටල් රාශියක් දිස්ත්‍රික් අතර ගමනාගමනය දැන් ලිහිල් වුණා පසුගිය සතිගල්. ඉතින් දැන් අපි යදිලා ඉන්නවා මේ කර්මාන්තය නගා සිටවීම එකක්. ඒ වගේම අපේ අපනායනයන් නගා සිටවීමට අපේ විදේශ විනිමය අපිට අවශ්‍යයි. අපේ විදේශ විනිමය වැඩිම මේ වෙලාවේ වන්නේ මේ අපේ රටවල් වලට ගොස් සිටින ශ්‍රමිකයන්. ඒගොල්ලන්ගේ ආරක්ෂාව, ඒගොල්ලන්ගේ යහපත, ඒගොල්ලන්ගේ දේශීය වශයෙන් ලබා දිය යුතු සහනයන් සක්‍රියව ආරම්භ කරන වැඩපිළිවෙළ රාශියකට පිවිසෙමින් ඉන්නවා. ඔබ හොඳ කාරණාවකට ආවම තුමනේ විදේශ විනිමය පිළිබඳව කිව්වත් වගේම විදේශගත ශ්‍රමිකයින්ගෙන් තා විශාල ප්‍රමාණයක් මෙරටට විදේශ විනිමය ගලාගෙන ආවා. ඒ වගේම ඇඟලුම් කර්මාන්තය ආදී ක්ෂේත්‍රවලින් ගලාගෙන ආවා. මේ සියල්ලම පාහේ බොහෝ වෙලාවට අවහිර වීමත් එක්ක මුහුණ පාන්න වෙන තත්ත්වය පියවා ගන්න මොනවද අනුගමනය කරමින් ඉන්න විකල්ප මේ වෙලාවේ? ජනාධිපතිතුමා පළවෙනිම කැබිනට් මණ්ඩලයේ සමග සාකච්ඡා කළා ගත තීරණය තමයි අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය පිටරටින් ගෙනවීම තද බල ලෙස පාලනය කළ විදේශ විනිමය ගලන එක නවත්වන්න පිටට. දෙක, අපිට අත්‍යවශ්‍ය වූ බෙහෙත්, අත්‍යවශ්‍ය ආහාර, අත්‍යවශ්‍ය තෙල් ආදී දේ පමණක් ප්‍රමුඛතාවයට ගෙනනු ලැබුවා. දේශීය වශයෙන් අපේ ආහාර නිෂ්පාදනයට විශාල රුකුලක් දුන්නා. ඉතින් මේ හා විවිධ අනවශ්‍ය වියදම් දැන් වාහනවලින් ගියපු අය දැන් වාහනවලින් යන්නේ නැහැ. බොහෝ දුරට ගෙදර ඉඳන් වැඩ කරනවා. ඒක අලුත් පුරුද්දකට පත් වුණා. බොහෝ රටවල් මේක අත්හදා බලලා ඉවරයි දැන් අවුරුදු ගණනාවක් තිස්සේ. ඒ නිසා සැලසුමක් ඇතිව විවිධ ශේස්ත්‍ර සමග කටයුතු කර දැන් අපි අමුද්‍රව්‍ය කර්මාන්තවලට අත්‍යවශ්‍ය නම් ගෙන ඒමට තෝරාගත් අමුද්‍රව්‍ය ගෙන ඒමට ඉඩකඩ ලබා දීලා තියෙනවා. අපේ තේ වෙළඳපොළ විවෘත කරා තේ වෙන්දේසියට ඒ තිල්ලෙන් අද ඉතාම ඉහළ මිලක් තේ වලට ලබා ගන්න පුළුවන්. ඒ වගේම ගමනාගමනයේ විදේශ ගමනාගමනයේට කාගෝ නැම නැත්තම් බඩු විදේ ප්‍රවාහනයේ ප්‍රබාහට ඉඩකඩ ලබා දීලා අපි ප්‍රවාහනය කරනවා. තේ තුලින් විශාල ගමන වෙනසකට ආර්ථිකය සකස් කරගෙන ඒ වගේම සහන රාශියක් දුන්නා මං හිතන්නේ. අඩුම පොලියට ශ්‍රී ලංකාවේ කර්මාන්ත ඒ වගේම සංචාරක අංශ කෘෂිකර්මාන්ත ශේස්ත්‍ර යළි පණ ගැන්වීමට මූල්‍ය ප්‍රතිපාදන ලබා දීලා තියෙනවා. විශාල රුකුලක් ස්වදේශීය ජාතික නිෂ්පාදකයන්ට. මම හිතන්නේ හෙට හෝ අනිද්දා ඉන්දියාවෙන් විශාලතම නෞකාවක් එනවා. දැනට ලංකාවේ සිටින ඉන්දියානු සංචාරකයන් හා හිරවී සිටින 1500ක් පමණ රැගෙන යන්නේ. ඉතින් මේ වැඩපිළිවෙළවල් මොම අන් කිසි දවසකට වඩා මා කියන්න ඕනේ
සැලසුමකට ගමන් කරමින් සිටින. ටෙමු විදේශ සමිත අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා එක විරාමයට පෙර ආතුව කතා කරපු කරුණ වලින් ඉදිරියට ගියොත් හොඳයි කියලා හිතනවා මැතිතුමනි. දැන් මේ අපි ආනයන අත්‍යවශ්‍ය සහ අවශ්‍ය ගණේලා සැලකීම හැර අනිකුත් දේවල් පුළුවන් තරම් සීමා කරන්න දැන් අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරමින් ඉන්නවා. ජනාධිපතිවරයාගේ මැදිහත්වීමත් එක්ක ඒ පිළිබඳ කටයුතු කරමින් ඉන්නවා. එතකොට ඒවට ඉහළ බදු පැනවීම පිළිබඳව අදත් වත් වාර්තාවලත් සඳහන් වෙනවා. මේ තියෙන්නේ දිවයින පත්‍රයේ ආනයනික භාණ්ඩ රැසකට බදු අමුද්‍රව්‍ය ලෙස ආලයන කරන රටේ නිෂ්පාදනයක් ඇති කිරීම දෙක අපනයනයට බලපාන අමුද්‍රව්‍ය වැනි දේ තුලින් අපි යලිත් අපනයනය කළ අදායමක් ඉපයා ගැනීමට සහන ඔය බදුවල ලබා දීලා තිබෙනවා. මේ වගේම ඒ වගේන ක්‍රමවේද සමහර විට වෙනස් වෙන්න පුළුවන්. දැන් අපි සිමෙන්ති බෑග්යක් ගේනවා වෙනුවට විශාල සිමෙන්ති කන්ටේනරයක් ගෙනල්ලා බෙදා හරින්න පුළුවන් නම් ඒකෙන් ආනයන කරුට යම්කිසි අඩු මිලක් වාසියක් ගන්න පුළුවන්. ඒ වගේම ප්‍රශ්නයක් තිබුණා ආහාර ද්‍රව්‍යවල පිටින් එන සහල් ද්‍රව්‍ය තියෙනවා. උදාහරණයක් වශයෙන් බාස්මති හාල් එනවා පාකිස්තානයේ. බාස්මති හාල් වර්ග කීපයක් තියෙනවා. ඒ වගේ වෙන්න පුළුවන්. වෙන හාල් වර්ග එන්න පුළුවන්. සමහර විට ඒවාට වැඩි බද්දක් පනවන්න වෙනවා අපේ හාල් ආරක්ෂා කරගන්නට අපේ වෙළඳ පොලේ. දෙක ඔබතුමා කියපු විදිහට පිටි අපේ බේකරි කර්මාන්තයට තවත් ද්‍රව්‍ය කීපයක් බේකරි කර්මාන්තයට අවශ්‍යයි. ඒවාට පනවන බදු වලට ප්‍රති සහන ලබා දීම තමයි ඊළඟ පියවරක් හැටියට තෝරාගත්ත අංශෙන් අංශේ සිද්ධ වෙන්නේ. දැන් අපේ සමහර ඉදිකරන කර්මාන්තවලට අපි BOI එකට දීලා තිබුණා යම් ද්‍රව්‍ය ගේන්න. ඒ ගෙන ආපු ද්‍රව්‍ය ආපහු ගෙන යාමේදී ඔවුන් ගෙවපු බදු ආපහු දෙනවා. ඒ නිසා ක්‍රමවේද රාශියක් මේ තුළ ක්‍රියාත්මක වෙනවා. මම හිතන ආහාර ද්‍රව්‍ය මිල වැඩිවීමක් වෙනව නම් ඒකට රජය යම්කිසි සහනයක් සැකසෙන වැඩපිළිවෙළ බදු ක්‍රමේ ඇති කරනවා. ජනතාවට මේ පීඩනය නොදී දින කටයුතු කරාවි කියලා විශ්වාසයක් තියෙනවා නේ? ඇත්ත වශයෙන්ම ඒක සිදු වෙනවා මැදිහත් වෙනවා. ඔතන මේ ආනයන කරන බොහෝ දේවල් වලින් ලංකාවේ නිෂ්පාදන කරන කර්මාන්තවල උදවිය අර අපි ඉස්සල ප්‍රවෘත්ති කියද්දිත් කිව්වා ගණන් අඩු වෙද්දි සද්ද වහලා ඉන්න කට්ටිය ගණන් වැඩි වෙද්දි තමන්ගේ මිල ගණන් වැඩි කරන්න උත්සාහ කරනවා කියලා. දැන් ඔය ද්විතීක කර්මාන්ත මේ ක්‍රියාත්මක වෙන බේකරි නිෂ්පාදන, එතකොට සහල් මගින් වෙනත් නිෂ්පාදන කරන උදවිය, එතකොට වෙනත් ආහාර ද්‍රව්‍ය එකතු කරලා අවන්හල් පවත්වාගෙන යන උදවිය, මේගොල්ලන්ට මේක මේ අයට මේක විජුව බලපානවා. එතකොට ප්‍රගීත අහපු ප්‍රශ්නෙම දිගුවක් විදිහට මම ඔබතුමාගෙන් අහන්නම්. මේ අයට මිල ගණන් වැඩි කරන්න අවශ්‍යයි කියලා රජයෙන් ඉල්ලීමක් කළොත් ඒකට අවසර දෙනවාද නැද්ද මේ වෙලාවේ? දැන් පළවෙනි තිබෙන ප්‍රශ්නේ අපි රට යළි එදිනදා තත්ත්වයට ගෙන ඒම. එහි ප්‍රමුඛතාවන් අඳුරාගෙන අපේ ආර්ථිකය පණ ගන්නට ඕනේ. දැන් අපි මාස දෙකමාරක් තුනක් විතර නේවාසිකව ඉන්න පුරුදු වුණා. අපි කලමනාකරණය කරගත්ත අපේ අත්‍යවශ්‍ය ආහාර හා ආහාර පාන ආදී දිගන. ඉතින් අපි ඊළඟ අදියරට යනකොට නිෂ්පාදන කර්මාන්ත ශාලා ඒවට එන වැඩ කරන අයගේ ආහාර ගමනාගමනය වගේ එකින් එක ඕනේ පිවිසෙන් එක සැරේට සියලු ආපන ශාලා විවෘත වන්නේ නැහැ. ඒ කරන්න තේ අයට අමාරු එක සැරේ. ඉතින් ඒ අයගෙට අවශ්‍ය ද්‍රව්‍ය ස්වදේශීය ද්‍රව්‍ය භාවිතා කරන්න පුළුවන්ද? ස්වදේශීය ද්‍රව්‍ය වල අතුරු නිෂ්පාදන වලට අපි පිවිසෙනවද? එහෙම නැත්නම් වෙනදා වගේ ලේසියෙන් විදේශ විනිමය පාවිච්චි කරලා පිටින් ගේනවද?
මේ දෙක අතර රටවල් රටින් රට තීරණ ගන්නවා මේ වෙලාවේ. ඒක ජාතික වශයෙන් අභියෝගයක් වගේම කරන්න පුළුවන් දේවල් මං හිතන්නේ අපේ අපේ ආහාර හා ඒවා නිෂ්පාදනය කරන අංශ බොහොම දියුණුයි. මම ස්වයන් රැකියාවට වැඩිම දහස් ගණනක් පුරුදු වෙලා තියෙන්නේ. අපේ ආහාර සකස් කර ගැනීම බොහොම දක්ෂතාවයෙන් මේකට මුහුණ දෙන්න කියන එක තමයි මම නම් රජය තුලින් ඉල්ලන්නේ. මොකද අපිට අලුතෙන් පුරුදු වෙන්න ඕනේ. පිටින් එන දේ දැන් අපි ආර්තාපල් ලංකාවේ නිෂ්පාදනය කරනවා. අපිට පිටත රටිනුත් ආර්තාපල් ගේන්න පුළුවන් ඕනනම් ගේනවා ගිනවා. ඉතින් මේවා දෙක අතර යම් කිසි වෙනසක් ඕනේ. දැන් පස්සේ දවස්වල අපි සාඩින් ගෙනාව රජයෙන් සහනයක් දුන්නා. නමුත් ඊට වඩා සහනය පොඩ්ඩක් මිල වැඩි වෙනකොට පොඩ්ඩක් අඩු කරන්න සිද්ධ වුණා රජයේ සහනය. එතකොට සාඩින් වල මිල මේ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න ඕනේ. මේ වෙලාවේ සහල් පිළිබඳ ගැටලුවක් ඇවිල්ලා තියෙනවනේ එමින් තිබෙනවා කියලා තමයි අපිට නම් හිතෙන්නේ. ඒ නිසා කල් වෙලා ඇතුව මේ පිළිබඳ සාකච්ඡා වෙනවා කියලා. මේ තත්ත්වය හමුවේ දැන් ඇතැම් තැන්වල කතා බහට ලක් වෙන කාරණාව තමයි දැන් අද මේ වාර්තා බලනකොට හංගුවක වඩ හංගපු දැනකුත් නෑ මේ තියෙන හාල්. හැබැයි පිට වඩා තියෙන්නත් ඕනි කියලා තමයි ඒ පිළිබඳ දන්න කියන අය කියන්නේ. කොහොම වෙතත් ගැටලුවක් ආවොත් දැනට තීරණයක් අරන් තියනවාද ආනයනය කිරීම පිළිබඳ? රජය ඉතාම හොඳින් දන්නවා. ඒ වාගේම නිෂ්පාදකෙනුත් දන්නවා. සහල් මෝල් හිමියනුත් දන්නවා. මේ සැරේ ඉතාම සශ්‍රීක අසන්නක් ආවා. මේ අසන්න අපිට අතිරික්තයක්. ඒ නිසා අපි ඉතාම ප්‍රවේශමෙන් ඒ සියලු දෙනා සමග තොරතුරු අවබෝධ කරගනිමින් ජාතික යහපත සඳහා අපි මොකකටද COVID-19ට මූණ දුන්නේ? ආර්ථිකය පැත්තෙන් තියලා ජීවිත ආරක්ෂා මුලට ගෙනාවා. මොකද ජීවිත ආරක්ෂා කරගත්තොත් ආර්ථිකය පස්සේ ගොඩනගන්න පුළුවන්. ඒක තමයි ප්‍රමුඛතාවය. නැතු අපි ආර්ථිකය පමණක් එල්ලෙලා හිටියනම් අපිට සෞඛ්‍ය සම්පන්න භාවය සමහර විට මේ ආකාරයෙන් ශ්‍රී ලංකාවට දෙන්න බැරි වෙයි. ඒ නිසා දැන් අපි මූණ දෙන්නේ අපේ රටේ නිෂ්පාදන වඩාත් සාධාරණව වෙළඳපොළට ලබා දීම හා මාජනයට ලබා දීම. ඉතින් අදිත හදිසි තත්ත්වයක් ඇති වුණොත් රජයට මුණ දෙන්න පුළුවන් ගබඩාගත් කරගත්ත ආහාර ප්‍රමාණයක් තිබෙනවා අපේ ගබඩාංශවල. ඒ වගේම ඇති වෙන අර්බුදයකට අපි මුණ දෙන්න රජය ඕනෑම වෙලාවක සූදානමින් සිටිනවා. ඔය ජීවිත ආරක්ෂාවට මුල් තැන දෙමිනුයි රජය කටයුතු කරන්න කියන එක ඔබ කිව්වට, රජය නියෝජනය කරන අය කිව්වට, විපක්ෂයේ කැඳවන මාධ්‍ය හමු හැම එකකදීම කවුරුන් හෝ කියනවා අපිට අහන්න ලැබෙන අමාත්‍යතුමනි, ජනතාවගේ ජීවිත බෙල්ලට තියලා නැත්තම් කියනවා මරණ උඩින් ඡන්දට යන්නයි ආණ්ඩුවට උඩ කියලා. බාර ගන්නවද පිළිගන්නවද මේ චෝදනාව? විරුද්ධ පක්ෂය නොවැම්බර් මාසයේ 19-8 වෙනිදා ඔයි අද කියනවටත් වැඩිය දේවල් කියලා අන්ත පරාජයකට පත් වුණා. මහජනයා එපයි කියලා ගෙදර යවපු ආණ්ඩුව තමයි විරුද්ධ පක්ෂය. ඒක නෑ ඇත්ත. එතකොට අපිට මාස 3කින් ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසිරුව හැටියා පළවෙනි අවස්ථාවේදී. මොකද ස්ථාවර පාර්ලිමේන්තුවක් රටට අවශ්‍යයි. ඒක කවුරුත් පිළිගත්ත දෙයක්. ඉතින් ඊට පස්සේ විරුද්ධ පක්ෂයත් තමන්ගේ ඡන්දගොඩ ලබා ගැනීමට විවිධ ආකාරයෙන් හැසිරෙනවා. විවිධ දේවල් ප්‍රකාශ කරනවා. ආර්ථිකයේ පවත්වාගෙන යාමත් ප්‍රමුඛතාවෙන් මහජන ජීවිත ආරක්ෂා කර ගැනීමට සෞඛ්‍ය වැඩපිළිවෙල ප්‍රධානත්වය ගත යුතුයි කියලා ලෝකේ පුරා හැම රටක්ම ප්‍රකාශයට පත් කරා ලෝක සෞඛ්‍ය සංවිධානය. මම හිතන්නේ ශ්‍රී ලංකාව ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ඉතාම සාර්ථක ගමනකට විවේචන මොනවා තිබ්බත් මෙහෙම වෙයි අරම වෙයි කියලා තිබුණට මම විශේෂයෙන් මේ අවස්ථාව අපේ වෛද්‍යවරු වෛද්‍ය ශේස්ත්‍රය මෝම කැපවීමෙන් ඉටු කළ කාර්යභාරය වෛද්‍ය ශේස්ත්‍රයේ අනිත් අංශ සෞඛ්‍ය සේවය ආරක්ෂක අංශ මේ ඉටු කළ කාර්යභාරය සාර්ථකත්වයට
ජන ජීවිතේ මෙච්චර ඉක්මනට ගේන්න පුළුවන්. ඉතින් විවේචනවලට ඉඩ තියෙන්න ඕනේ. අපේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් අපේ දේශපාලන නිලතල දරණාය විවේචනයට ලක් වෙන්න ඕනේ. අපේ නිලධාරී විවේචනයට ලක් වෙනවා. ඒක ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක යහපත් ගුණාංග. ඡන්දයක් ඕනේ. ඡන්දයක් නැතුව අප රටක් යන්න බෑ. පාර්ලිමේන්තුව විසිරලා තියෙනවා. අලුත් පාර්ලිමේන්තුවක් ඕනේ. අලුත් පාර්ලිමේන්තුවකින් තමයි නීතිය සැකසෙන ව්‍යවස්ථාදායකය රටේ ඉදිරි ගමන ඉස්සරහට ගෙනියන්නේ මං කිව්වා වගේ අතීතේ නෙවෙයි අනාගතයයි බදගත් වෙන්නේ. ඒකට අවශ්‍ය වෙන්නේ අලුත් පාර්ලිමේන්තුවක්. ඒක විසිරලා දාලා තියෙන පාර්ලිමේන්තුව යල්පැන ගිය අසාර්ථක වුණු පාර්ලිමේන්තුවක්. මේ මහජනයා බලාපොරොත්තු වෙන මහජනන්ට ඡන්දෙ දෙන එක අයිතිය තියෙන්නේ මැතිවරණ කොමිසමට. මැතිවරණ කොමිසමේ අයිතිය තමයි ඡන්ද දිනේ ඉක්මනින් නියම කරලා අඩුව වෙනදාට වඩා සමාජ නීති රීති රාශියකට යටත්ව ඡන්ද කරන්න වෙයි. දැන් මමත් ඔහොතම මගෙන් අහපු ප්‍රශ්නේ 83 ඉඳලා ඉන්නවනේ මේ ඡන්ද ව්‍යාපාරේ. එක කාලයක් තිබුණා රැස්වීම තිබ්බා සෙනග එන්නේ නැහැ වෙඩි තියනවා කියනවා. ඒවා බොහෝ අයට මතක නැහැ. දැන් අලුතෙන් උපන් තරුණයන්ගේ කාලේ බොහෝ විවේචකයන්ට ඒව මතක නැහැ. ඇඳිරි නීතිය තුළ ඡන්දෙ තිබ්බා. බොහොම අමාරුවෙන් ඡන්ද ප්‍රතිඵලයක් ගෙනාවා. සමහර ප්‍රදේශවලින් ඡන්ද 100 200 ගන්න අයත් පාර්ලිමේන්තුවට තේරිලා ආවා. නමුත් පාර්ලිමේන්තුව ක්‍රියාත්මකව රටේ ප්‍රධාන ව්‍යවස්ථාදායක ලෙස මැදිහත් වී කටයුතු කරනවා. ඔව් දැන් ඔබතුමා එහෙම සඳහන් කරගෙන යද්දී විපක්ෂය ගැනත් අහපු හින්දා අද මෞබිම පත්තරේ තිබ්බ ජනතාව පීඩණයට ලක් කිරීමට එරෙහිව පාරට බහිනවා කියලා සජිත් ප්‍රේමදාස මහත්තයා කියන කතාව මේ මේ මේක දිගුව මේ ප්‍රවෘත්ති වාර්තාව දිගුවට කියලා බැලුවාම තේරෙන්නේ ප්‍රගීත අර රුපියල් 5000 ගැන ප්‍රශ්න කරන බව. මේ වෙලාවේදී ජූනි මාසයේ වෙනුවෙනුත් ඒක ලබා දෙන්නට රජය තීරණය කරලා තියෙන වෙලාවකයි පාරට බහින තීරණය කරනවා කියලා කියන්නේ. එතකොට දැන් ජනතාවට මෙතනින් එහාට සහනයක් ලැබෙනවාද රජයෙන් මාස 3 මාස 6 විදිහට සමහර දේවල් ලබා දුන්නා. සහ ඒකනත් දැන් පහුගිය ටිකේ පොඩි ගැටලු සහගත තත්වයකට ආවනේ අනුෂී මැතිවරණ කොමිසමේ සභාපතිතුමාට සෑහෙන පැමිණිලි තිනවා කිව්වා. ඒ නිසා එතුමා රජයට යෝජනා කළා තිනවා කිව්වා මේක නවත්වන්න කියලා. මේ ආදී ඊට පස්සේ නැවත පහුවෙන්ද පත්‍රවල එනෝ නෑම මෙහෙම එකක් කිව්වේ නෑ කියලා මැතිවරණ කොමිසමේ සභාපතිතුමා කියනවා කියලා ගැටලුකාරී තත්ත්වෙන් කියපෑ තිනවා. ඔබ කොහොම ජනතාවෙක ඉන්න නායකයෙක් විදිහට ජනතාව බලාපොරොත්තු වෙනෝ මේ කාරණා आरंभ कर बलावरण कमी लिपिया रजेट उनके पालक वहां पिलेम अतिम पीलिमंद තීරණයකට ලැබුණා. එයින් මැතිවරණ කොමිසම හානියක් වෙයි කියලා රජයට ඉංගියක් ඇති ලිපියක් එවපු නිසා නමුත් අගමැතිතුමාත් අපිත් ඊට පස්සේ ඒ මැතිවරණ කොමිසමත් ඒ පිළිබඳ තම අදහස් පළ කළා තියෙනවා. දෙන දුන් සහාය සැලසුම් කර පරිදි ගමන් කරනවා. රුපියල් 5000 පසුගිය මාසේ ලබා දුන්නා. විවිධ සහනයන් ලබා දුන්නා වැඩිහිටියන්ට විශ්‍රාමිකයන්ට කිසිම හවුහරණක් නැති ආදායම් මාර්ග නැති අයට ආදායම් මාර්ග නැති වුණු අයට. ඒ වගේම අපි කියන්න ඕනේ මම විශේෂයෙන් කම් කරුවා මෙතුමාට පුද්ගලික අංශයක පෞද්ගලික ව්‍යාපාරික බැලන්තයක සාකච්ඡා කළා. කිසිවෙක් ආරක්ෂාවලින් අස් කරන්න එපා. අවම මුදලක් වැටුප හැටියට ලබන්න පුළුවන් තරම් අය ආරක්ෂාවට ගේන්න එකඟතාවයකට ත්‍රිපාක්ෂික එකඟතාවයකට පැමිණියා. ඒ තුලින් අර 5000 ලැබුණු බොහෝ අය දැන් ඊට වඩා ලබා ගන්න පුළුවන් ආදායම් තත්ත්වයකට පැමිණෙනවා. ඉතින් මේ වගේ අභියෝග රසක් හරහා ගමන් කරන්න ඕනේ. කවුරු හරි පාරට බහිනවා නම් ඉතින් හොඳයි. මම දැන් මොහොතකට කලින් ආගෙන ආව මේ මන්තිවරු වල ඔබතුමාම පටන් ගත්ත මන්තිවරු ඇවිදින අය පළවෙනි සැරේට දැන් ඇවිදින්න පටන් ගන්න දිනවා කියලා. ඉතින් හොඳයි. ඉතින් මේගොල්ලන් පාරට බැලලා ඇවිදිනවා නම් හොඳයි. හැබැයි මේ මේගොල්ලන් වෙන් වෙලයි මේ සැරේ ඇවිදින්නේ.
නොවැම්බර් මාසේ 18 වෙනිදා වෙනකොට එකට හිටපු අය දැන් වෙන් වෙලා දෙපාර්ශ්වයකක් ලෙස ඇවිදිනවා. ඉතින් මහජනයටත් අයිතිය තියෙයි අහන්න ඇයි ඔබ වෙන් වෙලා ගියේ? ඇයි ඔබට එකට යන්න බැරි? ඇයි ඔබ මේ අනවශ්‍ය දෙයට මැදිහත් වෙන්නේ කියලා? අවසාන වශයෙන් මේ සියල්ල දැක බලාගෙන විදදරාගෙන ජනතාව දෙන්න ඕනේ තීන්දුව දෙවි. ඔය අවසාන පිළිතුරත් එක්කත් විවර වුණේ තවත් ප්‍රශ්නාවලියකට දොරගුළු. නමුත් අපිට වෙලාව නැහැ එතනින් එහාට කතා කරගෙන නැවත දවසක අමාත්‍යමුණ මුණ ගැහුණු තින් මේ පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තුවක් තියෙන. ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මේ විදිහට. ඔව් ස්තුතියි. පැමිණීම පිළිබඳව අපි නැවතත් එමනම් හෙට මුණ ගැහෙමු. මතක තබා ගන්න අපි ඉන්නේ රටටම ඇඳුරු නීතිය පවතින කාලයක. අනුෂේ ගැන කියමින් අපි සමුගමු. ඔව් දවස අද ඇඳුරු නීතිය විදිහටම පවතිනවා. හෙට තමයි ඔබට ටිකක් නිදහස්සේ ඇවිදින්න පුළුවන් වෙයි කියලා අපි හිතන දවස. කොහොම හරි අපි ආදට එමනම් සියත මොනි මේ තියෙන කෙනෙක්වත් මතක තියාගන්න වෙයි. අවශ්‍යම දේවල් වලට තමයි මේ යන්න කරන්න නිදහස ලබා දීලා තියෙන්නේ. හොඳයි සුබදායි සුබදායි දවසක් වේවා ඔබට. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.